හිතා මිතුනි මේ නිශ්චිත මොහොත වෙනිට මේ රටේ ඉන්න අහිංසක මිනිස්සුන්ගේ අහිංසකකම අසරණකම පාවිච්චි කරලා උන්ව ගොනාටහන්දලා අතේ තියෙන රුපියලටත් කැල්ලලා බඩේ තියෙන වස්තට තොරකම් කරන භික්ෂුන් වහන්සේලා ඒ වගේම පූජකයෝ පූසාරියෝ පිරිසක් බිහි වෙලා ඉන්නවා මේ සම්බන්ධයෙන් වගකීතු කිසිම කෙනෙක් පියවරක් ගන්නේ නැහැ මිත්‍රුනි අපි කැමති උනත් අකමැති උනත් පන්සලේ ඉන්න ලොකු හාමුදුරුව ගමේ ඉන්න පූසාරියා පූජකයා කියන දේ කොන්දේසි විරහිතව ප්‍රශ්න නොකර අන්දිවලිස විශ්වාස කරන සමාජයක තමයි අපි ඉන්නේ මේ නිසා තමයි අපි දවසින් දවස මහා විනාශයක් කරා යන්නේ එක පැත්තකින් සමන්ත බඩ්ඩලා අනිත් පැත්තෙන් ඥානසාරලා අනිත් පැත්තෙන් ගල් සාදුලා එකතු වෙලා අපි දවසින් දවස ගල් යුගයට ඇදගෙන යනවා අද වෙනකොට ප්‍රසිද්ධියේම ගස් ගල් වලට විතරක් නෙමෙයි මෝඩ ගල් වලට වගේම ගඩොල් වලටත් වඳින භික්ෂුන් වහන්සේලා පිරිසක් නිර්මාණය වෙලා ඉන්නවා මේ අන්ධ භක්තිය නිසා දවසින් දවස විනාශ වෙන්නේ ඔබත් මමත් පමණක් නෙමෙයි ඊළඟ පරම්පරාව මේ වගේ කාලකන්ණි ආයමික කණ්ඩායම් නිසා ලෝකයේ සමහර රටවල් වල දහස් ගණන් මිනිස්සු බල්ල පූස වගේ අහිංසක විදියට මැරිලා ගියා මේකට හොඳම උදාහරණේ තමයි ජෝන්ස් ටවුන් කියන සිද්ධිය. එහෙම නැත්නම් පීපල්ස් ටෙම්පල් කියන සිද්ධිය ඔබට තාමත් මතක ඇති. ඔබට මතක නම් දොළුකන්දළු කහාම්දුර කොහොමද මේ රටේ මිනිස්සු ගොනාට ඇන්දුවේ කියලා. තමන්ගේ පන්සලේ තියෙන කක්කුසිවලක් වගේ ලිඳකින් වතුර දීලා මේවා පිරිප්පෙන් කියලා මේවා බීබුවම හැම එකකටම ලෙඩසුව වෙනවයි කියලා ගොනාට අඳපු දොළුකන්දළු කහාම්දුර තමන්ගේ ගැස්ට්‍රයිටිස් වලට බෙහෙත් ගන්න නවලෝක හොස්පිටල් එකට ඇවිල්ලා මාට් වුණාට පස්සේ තමයි දොළුකන්දළු හාම්දුරන්ට රෙද්ද නැතුව ගෙදර යන්න සිද්ධ වුනේ මිතුරුනි සමන්ත බඩ ප්‍රසිද්ධියේම තමන්ගේ පන්සලේ රාපෙරාගෙන බොනවා ඒ වෙනකොට මේ වෙනකොටත් කුරුඳු වත්තේ ඉන්න රුහිතට සිංහල කතා කරන පොත්ත රතු සිංහල බෑබෑවගේ ඉන්න සමහර අම්මන්ගේ තමන්ගේ මස් 250 තමන්ගේ ගෙදර තියෙන ප්ලේට් එකේ තියලා ගෙනල්ලා ලොකු හාමුදුරන්ට පූජා කරන තත්ත්වයක් තමයි සමන්ත බඩගේ පන්සලේ තියෙන්නේ ඔබට මතක නම් ජපානයේ හිටපු අර ගල් සාදු කොහොමද අහිංසක කොල්ලෙකුට අතවර කරලා මා අහුනේ කියන සිද්ධිය මිත්තුරුනි පහුගේ දවස්වල කොටුව කුඩ කිව්වේ කොටුවේ පොඩි හාමුදුරුවා නම් ලැම්බෝගිනි ලැම්බෝගිනිය නම් කොටුවේ පොඩි හාමුදුරුවෝ කියලා මිට්ටෝරනි මේ කාලකන්ණි පාර හැත්ත මේ සෙල්ලම් කරන්න ඔබෙත් මගෙත් අහිංසක කම සමග අද වෙනකොට යුරෝපයේ විතරක් නෙමේ ඕස්ට්‍රේලියාව වගේ රටවල් වල ඉන්න සමහර ගොන් උපාසකයෝ මේ වගේ පාහරයෝ ගෙනල්ලා උන් කියන කුණුහරුප ටික අහලා තමන්ගේ ගෙදර තියෙන යුරෝ ටික ඩොලර් ටික දෙනවා විතරක් නෙමෙයි තමන්ගේ ගෙදර ගෑණි නාවල සුද්ධ කරලා හාමුදුරන්ට පූජා කරන තත්ත්වයක් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. අද වෙනකොට බුද්ධ දර්ශනයේ තියෙන මොකද්ද කියන එකවත් හොයලා බලන්නේ නැතුව බුද්ධාගමේ තියෙන මූලික සංකල්පව උල්ලංඝනය කරන කාලකන්ණි සිවුරුළු පිරිස බිහි වෙලා ඉන්නවා විතරක් නෙමෙයි මේව ගැන පියවරක් ගත යුතු වැදගත් ආයතන සහ පුද්ගලයෝ නිහඬයි. අද වෙනකොට මේ රටේ මහානායකයෝ කියා ගන්නා බහුතරයක් මහානායකවරු මේ වෙනකොට කරන්නේ තමන්ට ලැබෙන වාහනය ගැන පූජා වට්ටිය ගැන පළතුරු වට්ටිය ගැන කල්පනා කරනවා මිසක් රටට සමාජයට වෙන අහිතකර දේවල් ගැන කිසිදු අවධානයක් යොමු කරන්නේ නැහැ. නිත්‍යෝර්ණි මෙහි ප්‍රතිඵලයක් විදියට තමයි ඥානසාරලා මේ රටේ අහිංසක මිනිසුන්ගේ විඥානය සමග සෙල්ලම් කරලා ජාති ජාති අතර ගැටුම් ඇති කරේ. අද වෙනකොට ඥානසාර හිරගෙදර අධිකරණයට අපහාස කිරීම නිසා දඬුවම් විදිද්දී මේ කාලකන්ණිය බේරගන්න ජනාධිපති සමාව ලබා ගන්න බහුතරයක් දෙනා උත්සාහ කරමින් ඉන්නවා. මිට්ටෝනි රුපියල් 7වලට අපේ සිවුරළුව කොතරම් දරුණු විදියට කෙලපෙරනවාද කියන කාරණේ අපට පැහැදිලිව පේනුණා. අතන මෙතන ඉන්න රතනසාර කොහොමද හිරගෙදර හිටපු මිනි මරුපු කාලකන්ණිය බේරගන්න සිරා සමග එකතු වෙලා කුමන්ත්‍රණය කරලා නීතියට කොකා පෙන්නලා බේරගත්තේ කියන සිද්ධිය. කොහොමෙතත් මේ වෙනකොට මේ අපරාධ කාර්යය සිංගප්පූරුවේ හැංගිලා ඉන්නවා. මිට්ටෝනි අද වෙනකොට භික්ෂුන් වහන්සේලා පූජා කරන අටපිරිකරට ටයර් ටියුබ් වගේම කොණ්ඩෙමුත් දාලා පූජා කරන්න ඕන තත්ත්වයක් තමයි අද වෙනකොට බිහි වෙලා ඉන්නේ. ඒ වගේම කිරිබත්ගොඩ ඉන්න අර තවත් හාමුදුරු කෙනෙක් තමයි ප්‍රසිද්ධියේ මේ රටේ අහිංසක මිනිස්සුන්ව ගොනාට අන්දලා තමන්ට මලපරවතුත් එක්කත් ඊළඟ ආත්මත් එක්කත් කතා කරන්න පුළුවන් කියලා අවබෝධය දීලා අවසානයේදී මේ ඥානනන්දල වගේ මිනිස්සු එකතු වෙලා අපේ රටේ අහිංසක උපාසක අම්මලාගේ රෙද්ද ගලවනවා විතරක් නෙමේ උපාසක මහත්තයලගේ අහවල් එකක් ගලවගෙන යන තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙනවා. දවසින් දවස මේ බිහිවෙන කාලකන්ණි තත්ත්වෙන්
අපිට රට බේර ගන්න පුළුවන් වෙන්නේ බොහොම පැහැදිලි ක්‍රමයේ වෙනසකින් පමණයි. අන්න ඒ නිසා ඒ සඳහා හැකියාව ඇති දැක්මක් ඇති සමාජ දේශපාලන කණ්ඩායමක් සමග අපි ප්‍රවණට යමු. මිත්‍රෝනි, අර්බුද ජයග්‍රහණ නමැතිව ඔබට සිහිපත් කරමින් මා ඔබෙන් සමුගන්නවා. ඔබ සැමට ජය.